මෙරටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් එක්සත් ජාතික පෙරමුණත් එක්ක යෝජනාවක් හැටියට ගෙනල්ලා තිබුණා ජනතා විප්ති පෙරමුණේ. මම අහනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනකම සැබෑ ඕනකමක් තියෙනවා නම් මේ ඇයට ඔක්කොටම එකතු වෙලා තුරෙන් දෙහික බලයකින් මේක සම්මත කරලිවල ඒ අනුව කටයුතු කරා. ඕක තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් කිව්වා. අපිත් එතුමට සහයෝගය දුන්නා. එතුමත් අපි කර තියාගෙන ගිහිල්ලා කිව්වා මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළා මේ රටේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා. නමුත් එතුමා ඇතුළුවේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ රටේ හාමුදුරුවෝ කියන විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕන. දැන් සැබෑ ඕනකමක් මොකටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයටත් දැන් මහින්ද රාජපක්ෂ දෙන්නත් එකට එකතු වෙලා ලෑස්ති වෙලා ඉන්න මේක අහෝසි කරනවායි කියලා ප්‍රතිඥාවක් ජනතාවට දෙන්න. ඒ පුනක්කු කාපු ගොන්නුන්ගේ කාලේ දැන් අවසන් වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමට පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා මෛත්‍රීපාල රාජපක්ෂ කණ්ඩායම් දෙකටම එකතු වෙලා මේක නැති කරන්න පුළුවන්. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අත් දෙකම අපි ඔසවන්න ලෑස්ති. හැබැයි මතක තියාගන්න මේ ලෑස්ති වෙන්නේ තවත් නාඩගමකට. අද කවුරුත් කියන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂක හැටියට එනවායි කියලා. දැන් එයාට එන්න මොනවාරි චෝගන් එකක් තියෙන්න එපා. එතුමා වලපල්ලට යන්න කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාත් දැන් එකට එකතු වෙලා දෙන්නගේ සුසංයෝගයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ජනතාවට කියනවා. මේ වගේ බොරු වලට රැවටෙන්න එපා. කොකා පෙන්නලා ඇස් වලට වැලි ගහලා නැවත වරක් ජනතාවේ ඡන්දෙ මංකොල්ල ගන්න හදන්නේ. මම නම් හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආයි ජනාධිපති දුරේකට ඉදිරිපත් වෙයි කියලා. මොකද එතුමා දන්නවා මොකද්ද වෙන්නේ කියලා. තමන් දැන දැන අමාරු වැටෙන්න ලෑස්ති මොන මිනිහද?